ඓබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම දේශීය විදේශීය ක්‍රිකට් පිටේ මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නයි අදත් සූදානම් වෙන්නේ ක්‍රික් විදු ලයිට් තුලින්. ඊයේ දවසේදී ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ අනපේක්ෂිත සිදුවීමක් සිදු වුණා. ඊයේ දවසේදී පැවැත්වෙන්නට නියමිත වෙලා තිබුණේ ඉන්දියා මහරාජාස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගේ. නමුත් මේ තරගයේ වෙනුවට ඊයේ ඒෂියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගේ පැවැතුණා. මේකෙන් තරගාවලියේ තිබිච්ච තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට මේ තරගයේ හේතුවක් බවට පත් වුණා. ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩකයන් රසක් ආබාධයන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා ඔවුන්ට පිටියේ පන්දු රැකීම සඳහා එන්නට තරම් හොඳ ශරීර සුවතාවයක් නැති බවට තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිර්දේශයත් එක්ක තමයි තරගාවලි සංවිධායකයන් කටයුතු යොදලා තිබෙන්නේ මේ තරගය එක දවසකින් පස්සට දාන්න. ඉතින් එක දවසක් තුළ මේ ක්‍රීඩකයන් සුව වෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ වගේ දේවල් අපි පහුගිය රෝඩ් සේෆ්ටි ලීග තරගාවලිය තුළත් යම් යම් දේවල් දැක්කම ඉන්දියාවට යම් යම් ෆේවරේෂන් සිදුවෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයත් ඒ වගේම තත්ත්වයක් තමයි. මොකද ඒෂියා ලයන්ස් කණ්ඩායම තමයි මේ තරගාවලියේ පෙරමුණේ හිටියේ. ධන එකකට වැඩි ප්‍රසාද ලකුණු ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන දැන් ඊයේ දවසේදී ඉන්දියා කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර තරගයේ පැවැත්ුණා නම් මේ තරගෙන් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කළා නම් ලෝක කණ්ඩායමට තවත් එක තරගයක් පමණක් ඉතිරි වෙනවා සහ ඔවුන්ට ලොකු ශුද්ධ ලකුණු වේගයක් හඹා යන්නට සිදු වෙනවා ඒෂියා කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් තරගයේදී. ඒ වගේම ඊයේ දවසේදී ලෝක කණ්ඩායම ජයග්‍රහණය කළා නම් ඉන්දියා කණ්ඩායම සමග තරගයේ පැවැත්විලා එහෙමනම් ඉන්දියා කණ්ඩායමට මේ තරගාවලින් ඉවතට යන්න සිදු වෙනවා. නමුත් දැන් එක තරගයක් ලෝක කණ්ඩායම පරාජයට පත් වෙලා ඒෂියා කණ්ඩායම සමග තරගයකට අවතීර්ණ වුණා නම් තත්ත්වය වෙනස්. එතකොට ඒෂියා කණ්ඩායමත් දන්නවා ඔවුන්ට ශුද්ධ ලකුණු වේගය කොයිතරම් අගයක පවත්වා ගත යුතුද කියන කාරණේ. සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය වෙනස් වෙනවා. නමුත් ඉන්දියාව මේ අවසන් තරගයට පිවිසීම ඇතුලේ ඔවුන් අවසන් මොහොත දක්වා බලාපොරොත්තුවක් තියාගෙන තිබෙනවා. අවසන් මහා තරගයට පිවිසීම පිළිබඳව සහ ඒ මාර්ගය පහසු කරගෙන තිබෙනවා ලෝක කණ්ඩායම සහ ඒෂියා කණ්ඩායම අතර තරගයේ ඊයේ පැවැත්වීම තුළින්. දැන් මේ වෙනකොට ප්‍රසාද ලකුණු සටහන අපිට ගත්තහම බලන්නට හැකියාවක් තිබෙනවා. ශුද්ධ ලකුණු වේගය අතින් 0.05 තමයි ඉන්දියා මහරාජාස් කණ්ඩායම ඒෂියා ලයන්ස් කණ්ඩායමට වඩා පසුපසින් ඉන්නේ. එතකොට අද පැවැත්වෙන ලෝක කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරගයේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කළොත් බොහෝ දුරට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා ඒෂියා කණ්ඩායම පරාජය කරමින් ඒෂියා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය අභිබවා යන්න. එහෙම නැතු ඔවුන් ඉතාමත්ම ළඟ තරගයේ ජයග්‍රහණය කළොත් තමයි ඒෂියා කණ්ඩායමට අවස්ථාවක් ලැබෙන්නේ අවසන් මහා තරගයට යන්න. දැන් ඊයේ ලැබිච්ච අනපේක්ෂිත පරාජයත් එක්ක සහ දැවැන්ත පරාජයත් එක්ක ධන ශුද්ධ ලකුණු වේගයක් බවට පත් වෙලා තිබිච්ච ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගයේ ඍණ අගයක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ කාරණයත් එක්ක දැන් ලෝක කණ්ඩායම සුදුසුකම් ලැබලා තිනවා අවසන් මහා තරගයට. මොකද ඔවුන්ගේ ඉහළ ශුද්ධ ලකුණු වේගය පසු කරන්නට මේ කණ්ඩායම් දෙකෙන් එකකටවත් හැකියාවක් නැහැ සහ ඉන්දියා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කළත් ඔවුන්ට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගයේ පසු කිරීම පමණයි. ඉතින් අද තරගයේ ඉන්දිය කණ්ඩායම නිසැකෙන්ම ජයගත යුතුයි. ඒ වගේම ඒෂියා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය පසු කර යා හැකි පරතරයකින් ඔවුන් තරගයේ ජයග්‍රහණය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඊයේ පැවති තරගයේදී කාසී වාසිය දිනාගත්තේ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම යනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඊයේ කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙක් ඇතුළත් වුණා. ආරම්භක පිටකරුවන් පිටිරි පිවිසුනේ තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය. ඩිල්ෂාන්ට මේ තරගාවලිය තරම් සුභවාදී තරගාවලියක් බවට පත්ුනේ නැහැ. ඔහුට ලකුණු අතරට එන්න සහ ඔහුගේ සුපුරුදු දස්කම් අතරට එන්න හැකියාවක් ලැබුණේ නැහැ මේ තරගාවලියේදී. සනත් ජයසූරිය අසනීප තත්ත්වයෙන් පසුවීමෙන් පස්සේ මේ තරගාවලියට එකතු වුණේ. ඔහු ඊයේ තමයි පළවෙනි වතාවට තරගයක් නියෝජනය කළේ. ඔහු ලකුණු 3කට දැවී ගියා සයිඩ් බොටම්ගේ පන්දුවක් හමුවේ. උපුල් තරංග මේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පිතිකරුවා. ඊයේ ලකුණු 22ක් පමණයි ඔහුට රැස් කරගන්නට හැකියාවක් ලැබුණ කෙවින් ඔබ්‍රයන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහු හසු වුණා. ඇෂ්ක ඇෆ්ගන් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණා. මිස් බෞල් හක් ලකුණු 18යි රොමේෂ් කලවිතාරන් ලකුණු 26ක් සමගින් ලකුණු 149කට සීමා වුණා ඒෂියා ලයන්ස් ඉනිම. පන්දු යැවීමේදී සයිඩ් බොටම් සහ මොන් මෝකල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. මීට අමතරව කෙවින් ඔබ්‍රයන්, මොන්ටි පැනේසා සහ බ්‍රෙට්ලි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. පෙළතුරු ඉනිම ක්‍රීඩා කරපු වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 13ක් තුළදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමෙන් තරගාවලියේ ඔවුන් වාර්තා කරපු දෙවෙනි ජයග්‍රහණය වාර්තා කරගන්න සමත් වුණා.
මෙහිදී කෙවින් පීටර්සන් පන්දු 38කින් ලකුණු 86ක් රැස් කරන්න සමත්ුණා 6 පහර 7ක් සහ 4 පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා හර්ෂල් ගිබ්ස් දවා ගැනීම සඳහා සනත් ජයසූරිය මිඩ් ඔෆ් කලාපයේ සිට ඉතාමත්ම විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීමට සමත් වුණා කෙසේ වෙතත් පවර් ප්ලේ අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කරපු සනත් ජයසූරියගේ පන්දුවාරයට ලකුණු 30ක් ලබා ගැනීමට කෙවින් පීටර්සන් සමත් වුණා ඉන් අනතුරුව දිල්හාර් ප්‍රනාන්දු ක්‍රියාත්මක කරපු පන්දුවාරයේ නිපන්දු දෙකකුත් සමගින් ලකුණු 22ක් ලබා ගන්නට සමත් වුණා මෙන්න මේ පන්දුවාර දෙකත් එක්ක ඔවුන් ජයග්‍රහණය කරා පහසුවෙන් ගමන් කළා ඒ වගේම ශුද්ධ ලකුණු වේගයේ ඉතාමත්ම ඉහළ අගයකට නංවා ගන්නට මේ පන්දුවාර දෙක හේතුවක් බවට පත් වුණා ඉන් අනතුරුව මුත්තයා මුරලිදරන් ක්‍රියාත්මක වෙමින් කඩලු දෙකක් දවා ගැනීමට සමත් වුණා ඔහු පන්දුවාර තුනක් තුළදී ලකුණු 22කට කඩලු දෙකක් දවා ගන්නට සමත් වුණා කෙසේ වෙතත් ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය නවතන්නට ප්‍රමාණවත් වුණේ නැහැ මේ වෙනකොට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම තමයි ලකුණු සටහනේ පෙරමුණේම රැඳෙන්නේ දෙවන ස්ථානයේ රැඳෙනවා ඒෂියා ලයන්ස් කණ්ඩායම අවසන් ස්ථානයේ රැඳෙන්නේ ඉන්දියා මහරජාස් කණ්ඩායම මේ අනුව අද පැවැත්වෙන තරගයේ නිසක වශයෙන්ම තරමක ලකුණු පරතරයක් සහිතව ජයග්‍රහණය කළොත් ඉන්දියා මහරජාස් කණ්ඩායමට හැකියාවක් තිබෙනවා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමගින් අවසන් තරගයට සුදුසුකම් ලබන්න. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 2020 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතයේ පසුගිය දානම් කිරීම සිදු වුණා. ඒ වගේම ශ්‍රී ලංකා සංචිතයේ 20 දිනකුගින් සමන්විතව ඊයේ නම් කිරීම සිදු වුණා. මේ කණ්ඩායමේ උපනායකත්වයේ චරිත් අසලංකට හිමි වෙලා තිබෙනවා. ඒ තමයි විශේෂත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. ධනංජය ද සිල්වා මේ සංචිතයට ඇතුළත් වෙලා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ වේගපන්දු පුහුණුකරුවා විදිහට ලසිත් මාලිංගපත් කරලා තිබෙනවා. ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ මේ දිනවල රැඳිලා ඉන්නේ. ඉතින් ඔහු ඔස්ට්‍රේලියාවේදී කණ්ඩායමක් සමග එකතු වීමට නියමිතයි. ඒ වගේම රොමේෂ් රත්නායක මහතා තවදුරටත් වැඩ බලන පුහුණුකරුවා විදිහට කටයුතු කරනවා. කෙසේ වෙතත් ඔහු මේ දිනවල කොවිඩ් රෝගයට ගොදුරු වෙලා එයින් මිදමින් සිටින එයින් ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ නිරෝධායන කාල සීමාව අවසානයේදී ඔහු ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක එකතු වෙන්න නියමිතයි. පළවෙනි 2020 තරගයෙන් පස්සේ තමයි ඔහු කණ්ඩායමත් සමග එකතු වීමට නියමිත වෙලා තිබෙන්නේ. නැෂනල් සුපර් ලීග් තරගාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවතුණා. මේ තරඟ දෙකේදී තිබිච්ච විශේෂත්වය තමයි ජෙෆ්නා කණ්ඩායම මේ තරගාවලියේ මෙතෙක් පැවති තරඟ හතරේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50ම ක්‍රීඩා කරපු පළමු කණ්ඩායම බවට පත් වුණා. තුන්වෙනි තරගයේ විදිහට ජෙෆ්නා කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර තරගය ඊයේ පැවතුණේ. මේ තරගයේ කොළඹ SSC පිටියේදී පැවතුණා. තරගයේ කාසිවාසි දිනාගත්ත කැන්ඩි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ජෙෆ්නා කණ්ඩායම ලකුණු 246ක් කඩලු 8ක් දැවී රැස් කර ගැනීමට සමත් වුණා. මෙයින් මේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට සමත් වුණේ ලහිරු තිරිමාන්න ඔහු ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් වුණා. මේට අමතරව සන්තෝෂ් ගුණතිලක කැපී පෙනෙන නිමක් ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 45ක් ලබා ගත්තා. ඒ වගේම ජනිත් ලියනගේ ලකුණු 41ක් ලබා ගැනීම කැපී පෙනුණා. පන්දු යැවීමේදී කඩලු 3ක් දවා ගැනීමට නිපුන් රන්ස් එක සමත් වුණා. කඩලු 2 බැගින් දවා ගන්න අසිත ප්‍රනාන්දු සහ පොලින තරංගට හැකියාවක් ලැබුණා. කමිදු මෙන්ඩිස් 1 කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු කැන්ඩි කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 4ක් තුලදී කඩලු 4ක් පමණක් තැවී ලකුණු 247ක් රැස් කරගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. වේගවත් ආරම්භයක් ලබා ගත්ත පැතුම් නිශාංක සහ නිරෝෂන් දික්වැල්ල ඔවුන් දෙදෙනා අතර ලකුණු 105ක සබඳතාවයක් පන්දුවාර 14යි පන්දු 2ක් තුලදී එහෙමත් නැත්නම් පන්දු 86ක් තුලදී ගොඩනැගුණා. නිරෝෂන් දික්වැල්ල පන්දු 45කදී 4 පහර 7ක් සහ 6 පහර 4ක් සහිතව ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් වුණා. පැතුම් නිශාංක පන්දු 45කින් ලකුණු 32ක් රැස් කර ගැනීමට සමත් වුණා. කමිදු මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 45ක් තුලදී ලකුණු 57ක් රැස් කිරීම කැපී පෙනුණා. මීට අමතරව කමිල් මිෂාර ලකුණු 34ක් වාර්තා කළා. සහනාරච්චිගේ ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී කඩලු 2ක් දවා ගැනීමට ශිරාන් ප්‍රනාන්දු සමත් වුණා. ජෙෆ්රි වැන්ඩසි සහ නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව ඔවුන් ප්‍රසාද ලකුණකුත් සමගින් මේ තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව ලකුණු සටහනේ ඔවුන් ලකුණු 5ක් ඊයේ තරගයත් එක්ක හිමි කර ගැනීමට සමත් වුණා. හතරවෙනි තරගයේ පැවැතුනේ දඹුල්ල කණ්ඩායම සහ කලම්බු කණ්ඩායම අතරයි. මේ තරගෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන්න කලම්බු කණ්ඩායමට හැකියාවක් ලැබුණා. සරාවල් පිටියේ පැවති තරගයේ කාසී වාසිය දිනාගත්තේ දඹුල්ල කණ්ඩායම. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. දඹුල්ල කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 143කට දැවී ගියා. පන්දුවාර 40ක් තුලදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ලසිත් අබේරත්න. ඔහු ලකුණු 41ක් වාර්තා කළා. නායක අශාන් ප්‍රියංජන් ලකුණු 31ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කඩලු 3ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. කලන පෙරේරා සහ චරිත් අසලංක කඩලු 2 බැගින් දවා ගත්තා. සමුවශාන් 1 කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ක්‍රීඩා කරපු කලම්බු කණ්ඩායම
පන්දුවර 20යි පන්දු 4ක් තුලදී ලකුණු 144ක් කඩලු 3ක් පමණක් දැවී වාර්තා කරන්නට සමත් වුණා. කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන ප්‍රතිකරණයක නිරත වෙමින් පන්දු 44ක් තුලදී ලකුණු 67ක් රැස් කරගත්තේ 4 පහර 6ක් සහ 6 පහර 4ක් සහිතව. චරිත අසලංක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 46ක් තුලදී 4 පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පන්දු යැවීමේදී එක් කඩුල බැගින් දවා ගන්න අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකයන් සහ නුවන් තුෂාර සමත් වුණා. මේ අනුව කලම්බු කණ්ඩායමත් ඊයේ තරගයේ ජයග්‍රහණයත් එක්ක ප්‍රසාද ලකුණක් සමගින් ලකුණු 5ක් හිමි කර ගැනීමට සමත් වුණා. මේ අනුව ජෙෆ්නා කණ්ඩායම, කැන්ඩි කණ්ඩායම සහ කලම්බු කණ්ඩායම ලකුණු 5 බැගින් හිමි කර ගනිමින් මේ ලකුණු සටහනේ 1 2 3 ස්ථාන හිමි කරගෙන සිටිනවා. ගෝල් කණ්ඩායම ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණ ලබා ගැනීමට සමත් වුණේ නැහැ. ප්‍රසාද ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රතිවාදියාගේ ලකුණු සංඛ්‍යාව පන්දු වාර 40ක් තුළ සම්පූර්ණ කළ යුතුයි. එහෙමත් නැත්නම් 120කට වැඩි ලකුණු පරතරයකින් යුතුව තරගයේ ජයග්‍රහණය කිරීම අවශ්‍ය වෙනවා. මේ දක්වා තරගාවලියේ සහභාගී වූ තරග දෙකම දබුල්ල කණ්ඩායම පරාජයට පත් වෙලා තිබෙනවා. යලිත් හෙට දිනේදී තවත් තරඟ දෙකක් පැවැත්වෙනවා. දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතරේ තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSCPT-යේදී. ඒ වගේම සරාවල් ක්‍රීඩා පිටියේදී කලම්බු කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම තරඟ වදිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟපන්දුයාවනෙක් වන දිල්රුවන් පෙරේරා ඊයේ තමන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ සමුගැනීම සටහන් කළා. ඔහු ටෙස්ට් කඩලු 161ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තබාගෙන තිබෙනවා. 39 හැවිරිදි ඔහු පළමු පෙළ කඩලු 808කට හිමිකම් කියන ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟයකදී ලබාගත් කඩලු 10 ඔහුගේ හොඳම පන්දු යැවීම විදිහට සටහන් වෙනවා. ලකුණු 78කට කඩලු 10ක් විදිහට තමයි ඔහුගේ මේ පන්දු යැවීම සටහන් වෙන්නේ. දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමු වෙනවා. මෙතෙක් තරගාවලියේ අපරාජිතව හිටපු කණ්ඩායම අද දවසේදී මේ තරගයේ ජයග්‍රහණය කරලා අවසන් පූර්ව වටය කරා පිවිසෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් අපේ හිත් තුළ තිබෙනවා. මොකද ඒ තරම් හොඳින් ඔවුන් පසුගිය තරග වාරවලදී ක්‍රීඩා කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසුනොත් පහසු ජයග්‍රහණයක් කරා යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් තිබෙනවා. ඉතින් දුනිත් ඇතුළු අපේ කොල්ලෝ ටිකට අපි සුබ පැතුම් එකතු කරනවා. මේ වගේ දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තරඟ තොරතුරුත් එක්ක ක්‍රික්විදු ලයිට් තුලින් නිරන්තරයෙන්ම විදු ඔබව හමු වෙන්නට සූදානම්. ඉතින් දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැනගන්න ක්‍රික්විදු ලයිට් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.